අයිබෝන් කියලා පිළිගන්නවා අදත් මගේ යාළුවෝ හැමෝම ඉතින් අදත් මේ වයක තුලා ඉන්නේ SL Master Official YouTube channel එකත් එක්ක ඉතින් අද වීඩියෝ එකේ අපි කතා කරන්න යන්නේ ඔයාගේ iPhone එකෙන් ලොක් වෙච්ච සියලුම account වල password ඔයාට මේ වෙද්දී අමතක වෙලා තිබ්බත් ආපහු ලබා ගන්න පුළුවන් සුපිරිම ක්‍රම දෙකක් ගැන වීඩියෝ සහිතව ඔයාත් එක්ක කතා කරන්නයි ඉතින් ඔයාට මම මෙතනින් කියලා දෙන්න යන දෙවෙනි ක්‍රමෙන් ඔයාගේ phone එකේ කලින් තිබ්බ Apple ID එක පවා password Gmail recovery connection මේ කිසිම දෙයක් නැතුව ඔයාට ආපහු ලබා ගන්නත් පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයා තවමත් අපිව subscribe කරලා නැත්නම් ඔයාට පුළුවන් පල්ලෙහා තියෙන රතුපාට subscribe button එක touch කරන්න. ඒ වගේම ඊට ඉස්සරහින් තියෙන bell icon එක touch කරලා notification all දාගත්තොත් විතරයි මම මේ වගේ දාන වීඩියෝ ඔයා ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් දැන් අපි යමු අපේ වීඩියෝ එකට. වාද මුලින්ම ඔයාගේ iPhone එකේ setting icon එක මේ විදියට open කරගන්න ඕනේ. ඊට පස්සේ පොඩ්ඩක් පල්ලහැට ගියාට පස්සේ ඔයාට මෙතන password කියලා option එකක් තියෙනවා. අන්න ඒක මත ඔයා touch කරාට පස්සේ ඔයාගේ iPhone එකේ fingerprint එක මේ විදියට ඉල්ලනවා ඔයාට බලා ගන්න පුළුවන්. මෙතනට ඔයාගේ fingerprint එක හරි නැත්නම් ඔයාට පුළුවන් iPhone එකේ දැනට දාලා තියෙන password එක හරි මේ විදියට ඇතුළත් කරන්න. හරි දැන් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් ඔයා දැනට ලොග් වෙලා ඉන්න account ටික ඔයාට මේ විදියට මෙතනින් display වෙනවා. හරි දැන් ඔයාලට පුළුවන් ඔයාට මෙතන අවශ්‍ය account එකක් මත මේ විදියට touch කරන්න. ඊට පස්සේ account එකේ username එකයි password එකයි ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන්. හරි මෙතෙන්දී ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ දැනට ඔයාගේ phone එකේ තියෙන Apple ID එක යටතේ ඔයා create කරගත්ත ඒ වගේම දැනට ඔයාගේ ෆෝන් එකේ තියෙන accounts වල password හා username විතරයි. ඉතින් එහෙනම් කොහොමද අපේ iPhone එකෙන් delete කරපු accounts වල username and password ඔයා බලා ගන්න කියලා දැන් අපි එහෙනම් දෙවෙනි ක්‍රමයෙන් කතා කරමු. හරි දෙවෙනි ක්‍රමයේදී ඔයාට ඔයාගේ computer එකට software එකක් download කරගන්න වෙනවා. ඉතින් ඒ download කරගන්න අවශ්‍ය software එකේ link එක මම පල්ලෙහා description එකේ දාලා තියන්නම්. ඔයාට පුළුවන් එතනින් ගිහිල්ලා ඔයාගේ computer එකටත් ඒ software එක install කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් visit anyway කියලා තියෙනවා. අන්න ඒක මත ඔයා click කරලා මේ software එක ඔයාගේ computer එකට ඔයාට download කරගන්න පුළුවන්. හරි දැන් මම මේ විදියට install කරගත්ත software එක open කරගන්නවා. ඊට පස්සේ මෙතන උඩින්ම බලා ගන්න පුළුවන් connect your device with USB cable කියලා තියෙනවා. දැන් ඔයා කරන්න ඕනේ ඔයාගේ iPhone එක USB කේබල් එකක් මාර්ගයෙන් ඔයාගේ computer එකට සම්බන්ධ කරගන්න එක. හරි දැන් මම මේ විදියට මගේ iPhone එක මගේ computer එකට සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ මගේ iPhone එකේ මේ විදියට pop-up එකක් ඇවිල්ලා තිනවා ඔයාට බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයා trust කියලා තියෙන එක මත touch කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාට මේ විදියට iPhone එකේ password එක ඉල්ලනවා. එතන ඔයාගේ දැනට iPhone එකට දාලා තියෙන password එක ඔයා මෙතනින් ඇතුළත් කරන්න ඕනේ. හරි. දැන් ඔයාට මෙතන computer එකේ start scan කියලා නිල් පාට button එකක් තියෙනවා. අන්න ඒක මත ඔයා click කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාට මේ විදියට ආපහු pop-up එකක් එනවා. මෙතන ඔයා scan කියලා තියෙන එක මත click කරන්න ඕනේ. ඊට පස්සේ ආපහු ඔයාගේ iPhone එකේ password එක ඉල්ලනවා. ඔයා දැන් කරන්න ඕනේ ඔයාගේ iPhone එකෙන් ඔයාගේ password එක නැවත මේ විදියට ඇතුළත් කරන එක. හරි. දැන් ඔයාට බලා ගන්න පුළුවන් computer එකේ ඔයාගේ iPhone එක මේ විදියට automatically scan වෙනවා. හරි. දැන් ඔයාට මේ විදියට ඔයාගේ phone එක scan වෙන්න විනාඩි කීපයක් යනවා. ඔයාට තියෙන්නේ මේක scan වෙනකම් මේ විදියට බලාගෙන ඉන්න විතරයි. ඉතින් ඒ වගේම මේ විදියට scan වෙන අතරමඟදී ඔයාගේ iPhone එකේ password එක සැරෙන් සැරේට මේ විදියට ඉල්ලන්න පුළුවන්. එතකොට ඔයා කරන්න ඕනේ ඔයාගේ iPhone එකෙන් ඔයාගේ iPhone එකේ password එක මේ විදියට ඇතුළත් කරන එක විතරයි. හරි මේ විදියට scan එක complete වුණාට පස්සේ ඔයාට මේ විදියට details වගේක් ඇවිල්ලා තිනවා බලා ගන්න පුළුවන්. හරි දැන් ඔයාට මෙතනින් ඔයාගේ iPhone එකට මේ වෙද්දි සම්බන්ධ වෙලා තිබ්බ සියලුම account වල
डीटेल्स मे विद्य बलागंड पुलवा एक वागे आईफोन के स्क्रीन टाइम पासवर्ड टीगेम वागे आईफोन के मेवेदी लोग्रा दिन वाईफाई अकाउंट पासवर्ड एवगेम वा वेबसाइट फेसबुक मुख्यकटारी लोग्रा दिन एवगे पासवर्ड एवगेम वागे मेल अकाउंट पासवर्ड एवगेम वागे क्रेडिट कार्ड या संबंध कल्लाबना अनिवार्य क्रेडिट कार्ड डीटेल्स टीका मेतनी बलागंड पुलवा එවගේම ඔයාගේ iPhone එකේ තිබ්බ Apple ID වල password username පවා ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන්. හරි, දැන් මම මෙතන Wi-Fi account කියලා තියෙන එකට යන්නම් මේ විදියට. ඊට පස්සේ මම මෙතනින් Wi-Fi account එක select කරගන්නවා password එක මට බලා ගන්න අවශ්‍ය. හරි, ඒ වගේම ඊට එහා පැත්තේ password කියලා තියෙන තැන ඔයාට ඒකට අදාළ password එක මේ විදියට තියෙනවා බලා ගන්න පුළුවන්. හැබැයි මෙතන අපිට සම්පූර්ණ password එක display වෙන්නේ නැහැ. ඒ සඳහා ඔයා මෙතන හැක් වගේ තියෙන icon එක මත click කරන්න ඕනේ. ඉතින් මෙතන ඒගොල්ලෝ පැහැදිලිවම කියලා තියෙනවා ඔයාට සම්පූර්ණ password එක බලා ගන්න අවශ්‍ය නම් ඔයා අනිවාර්යෙන් මේ software එකට register වෙන්න ඕනේ කියලා. ඉතින් ඔයා මෙතන register කියලා තියෙන නිල් පාට button එක මත මේ විදිහට click කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ email එක වගේම registration code එක මෙතනින් අතුලත් කරන්න වෙනවා. ඉතින් ඔයා මෙතනින් ඊමේල් එකක් වාගේ ඇතුලත් කළත් ඔයාට යටින් තියෙන රෙජිස්ට්‍රේෂන් කෝඩ් එක ඔයාට ඇතුලත් කිරීමේ හැකියාවක් නැත්තේ. ඒ නිසා ඔයා අනිවාර්යෙන් මෙතන buy now කියන එක මත ක්ලික් කරලා මේ software එක යම්කිසි ක්‍රෙඩිට් ප්‍රමාණයක් දීලා මිලදී ගන්න සිදු වෙනවා. ඒ වගේම ඔයාට මේ වෙද්දී අමතක කළා තියෙන ඔයාගේ වැදගත් account එකක details මෙතන තිබ්බොත් එහෙම ඔයාට මේ software එක අනිවාර්යෙන්ම මිලදී ගත්තා කියලා කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. ඉතින් ඔයාට මෙතන buy now කියන එක මත ක්ලික් කරලා ඔයාට මේ software එක මිලදී ගන්න පුළුවන්. හරි. ඔයාට මෙන්න මේ වීඩියෝ එක වටිනවා කියලා හැඟෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ඔයා තවමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඔයාට පුළුවන් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක touch කරන්න. ඒ වගේම ඊට ඉස්සරහින් තියෙන bell icon එක touch කරලා notification all දාගත්තොත් විතරයි මම මේ වගේ දාන වීඩියෝ ඔයා ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ.